භාවිත සිංහල ගීතේ ඉතිහාසයේ පියසටහන් ඔස්සේ අප පියමනේන ගමන අපේ බ්ලොසම්ස් ෆැමිලි YouTube channel එකේ ඊස්ටර්න් සොන්ග්ස් අංක 3 playlist එක ඔස්සේ අද 5 වෙනි අංකය 5 වෙනි එපිසෝඩ් එක නැත්තම් පරිච්ඡේදය විදිහට අපේ වීඩියෝ එක ස්ටාන් පෙළෙන් අපි අද තෝරාගන්නේ හෙළ සංගීත කලා ශාස්ත්‍රයට ඉමහත් සේවයක් කර පූර්වගාමි කලා ශිල්පිනියක්. ඉතින් ඇය තමයි හෙළ සිනමාවේ පුරෝගාමි අග්‍රගණ්‍ය රංගන ශිල්පිනිය රුක්මණී දේවී. ඉතින් ඇය පිළිබඳ මතකයේ මට අවදි වෙන්නේ මහා කුඩා සමයේ සිට. මොකද මගේ දයාබර දිවංගත ආච්චි අම්මක් ADHP විමල සූරිය මැතිණිය ඇගේ විශිෂ්ට රසිකාවියක්ව සිටියා. ඉතින් ඇය පිළිබඳව මගේ ආච්චි අම්මා අවදි කළ මතකයේ තුලින් තමයි මම රුක්මණී දේවී කියන චරිතය අඳුනගන්නේ. ඉතින් මගේ ආච්චි අම්මගේ නිර්මාණ අගය කළා ඒ විතරක් නෙවෙයි, ඒ නිර්මාණවල ගීත කණ්ඩායම ඉතාම මියුරු ලෙස ඇගේ ස්වරය හා සමානව ගායනා කර ඉදිරිපත් කරා. ඉතින් ඒ නිසා ඒ සියල්ල මගේ හදවතේ නිදන් වුණා. ඉතින් ඒ නිසා මේ රුක්මණී දේවී කියන අසහාය කලාකාරිනිය ගැන මේ වැඩසටහන් පෙළේ යමක් සටහන් කරන්න මම ඉතාම සතුටින් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඩේසි ඩැනියෙල් නම් ශ්‍රී ලාංකික කතෝලික පවුලක ඉපදින ඇය පසුව සිනමාවට සම්බන්ධ වීම දක්වා සිනමා ශිල්පිනියක් වීම දක්වා දිගු ගමනක් කලා ශාස්ත්‍රය තුළ පැමිණෙනවා. ඉතින් එතනදී ඇයට ඇගේ ජීවන සහකරු වශයෙන් හමුවන එඩි ජයමාන්‍ය සහ ඔහුගේ කලාකාමී පවුලෙන් ලැබෙන පිටුබලය නිසා තමයි ඇය ඒ දක්වා දිගු දුරක් එන්නට ලැබෙන්නේ. ඉතින් ඇගේ දයාබර සැමියා එඩි ජයමාන්‍යන් අපි මේ අවස්ථාවේ එතුමත් මතක් කරනවා. ඉතින් මේ යුවල ඉතාම ආදරණීය ජීවත් වෙච්ච යුවලක්. ඉතින් රිදී තිරේ රුක්මණී දේවී නොයෙක් චරිත චරිතාංගවලට පණ දෙන විට ඇය ප්‍රධාන ධාරාවේ නිලියක්ව සිටින විට මේ එඩි ජයමාන්‍යන් ආසෝපාද රංගන ශිල්පියෙක් විදිහට පසුබිම් චරිතවලට සම්බන්ධ වුණා. ඉතින් මේ සැබෑ ජීවිතයේ අංශමියන් වෙච්ච මේ යුවල රිදී තිරේ වෙනස් වෙනස් චරිත දැක්වීමත් එක්තරා විදියක අපූර්ව සංසිද්ධියක්. ඉතින් මේකත් ඒ ජීවිත කතාවේ විශේෂ දෙයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් රුක්මණී දේවී දිගු ගමනක් යන සිනමාවේ පැමිණියා. තව සෑහෙන කලක් ඇයට සිනමාවේ යන්න අවස්ථාව තිබියදී ගායිකාවක් වශයෙන් හා රංගන ශිල්පිනියක් වශයෙන් මුලින්ම ඒ තීටර් යුගයෙන් පැමිණිලා වේදිකා යුගයෙන් මේ සිනමාව ධාරණය කිරීම දක්වාපු දිගු ගමනේ තවත් යන්න අවකාශ තිබියදී හදිසියේ නොසිතූ අයුරින් 1978 හදිසියේ රියානතුරකින් ඇය දැයෙන් සමුගන්නවා. ඉතින් ඒ අවාසනාවන්ත සිදුවීම මම ඉපදෙන්න පෙර ඒ සිදුවෙන්නේ. ඉතින් මගේ දෙමව්පියන් විවාහ වූ අලුත තමයි ඒ සිදුවන්නේ කියලා මට ඔවුන්ගෙන් දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ මතකය අවදි වෙන්නේ. ඉතින් ඇගේ මරණය සම්බන්ධයෙන් ආච්චි අම්මා මගේ බොහෝ දුක් වූ බව මට මගේ මව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි රුක්මණී දේවියගේ අසහාය ගායන කෞශල්‍යයෙන් පිරිපුන් සුන්දර ගීත දෙකක් ගැන මතකය අවදි කරමු. ඉතින් මේ ගීතවලට ඇයට සමග එදා මොහිදින් බෙක් කියන අසහාය කලාකරුවාලන් යුග ගායනයෙන් එකතු වුණා. ඉතින් අපි මේ චිත්‍රපටය W.A.ද සිල්වා ශූරින් විසින් මුල් රචනය ඉදිරිපත් කළ කැලෑ හඳ කියන හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිර්මාණයෙන් තෝරාගත් සුන්දර ගීත දෙකක්. ඉතින් පසුගලක රුක්මණී දේවිය මෙන්ම HR ජෝතිපාලයන් කියන අපේ අසහාය ශිල්පියාණන් මේ ගීත ගායනයට එක් වුණා. ඉතින් අපි මේ ගීතය ගී ඛණ්ඩ කිහිපය රස විඳිමු. මෙවිලා විරූපේ උබේදා ශනීය ශෝභා සපනේ කිරූප ඡායා මෙවිලා පෙනේ විරූපේ උබේ දර්ශනීය ශෝභා සපනේ කිරූප ඡායා Mm-hmm. Mm-hmm.
शनी शोभा सपने की रूप छाया। කැලහඳ ඒ සුන්දර ගීත නිර්මාණය ඉතින් මේ දවස්වල තිරගත වෙන ටෙලිනාට්‍යයකත් ඊට අනුරූප ගීයක් අපිට අහන්න ලැබෙනවා. කැලහඳ රූපවාහිනී ජාතික රූපවාහිනීන් විකාශනය වෙන මේ දිනවල විකාශනය වෙන ටෙලිනාට්‍ය මම ඉතා ආසාවෙන් නරඹනවා. ඉතින් අපි මම කැලහඳ කියවන්නේ මම උසස් පෙළ කරන කාලේ තමයි මට ඒක කියවන්න ලැබෙන්නේ මුලින්ම. විශාල පොත් මම ප්‍රමාණයක් මං කුඩා කාලේ ඉඳන් කියවුවත් මට කැලෑහඳ කියවන්න ලැබෙන්නේ උසස් පෙළ සමයේ. ඉතින් ඒක මගේ ජීවිතයේ නොමැකෙන සුන්දර සීවටනයක්. ආදර කතාව මා කියවූ ආදර කතා අතර ඉතාම සුන්දර ආදරයක් ගැන කියවෙන කතාන්දරයක්. ඉතින් කල්පනා කරන්න ගොඩක් පැති, ඉගෙන ගන්න ගොඩක් පැති, ජීවිතේ නිර්මාණය කරපු නිර්මාණයක් විදිහට මේ WA දෙසිල්වා මුල් ශූරින්ගේ මුල් නිර්මාණය විදිහට ලෝකයට දායාද වුණු මේ කැලෑහඳ කියන වෘතාන්තය අපට දක්වන්න පුළුවන්. ඉතින් මෙහි අනිත් මා ඉදිරිපත් කරන ගීතය තමයි මගේ හදට ඉතාම ගැඹුරින් බැසගත්ත ගීතයක්. ඒ තමන්ගේ පේමුව තියව වර්ණනා කරන, ඒ වගේම පේමතිය තමන්ගේ පේමතාව වර්ණනා කරන, ඔවුන් එකිනෙක කෙනාට තම ආදරය ප්‍රකාශ කරන මේ සුදුරු ගීතය. ඉතින් මේක රුක්මණී දේවි සමග මොහිදින් බෙක්, ඒ වගේම පසුව HR ජෝතිපාලයන්ද මේ ගීය වරින් වර ගායනා කළා. ඉතින් අපි ඒ ගීතයත් රසවිඳලා, ඒ ගීතයෙන් කොටසක් රසවිඳලා අද අපේ වැඩසටහන නිමා කරමු. මගේ ප්‍රේම මාලනි ඔබේ අමා විරාජනි සුපෙම් අගේ වූ ස්ත්‍රී රත්නකි මගේ පිනෙන් ලැබූ මහා ඔබේ ප්‍රේම මාලනි ඔබේ අමා විරාජනි සුපෙම් අගේ ස්ත්‍රී රත්නකි සෝපාදම් මෙමුදයා වසන්තයේ ගුවන් ගැබේ වසන්තයේ ගුවන් ගැබේ කැලෑහඳක් ලෙසින් දිලේ උඹයි ප්‍රේම චාන්දනි උඹයි ප්‍රේම චාන්දනි මෙමාය රාහුල ජයා උඹේම ආතරී පතා උබේ දයාසිනී ලබා සුපෙම් අගේ වූ ස්ත්‍රී රත්නකි සුබාදම් මෙමුදයා මගේ ප්‍රේම මාලනි උබේ අමා විරාජනි සුපෙම් අගේ වූ ස්ත්‍රී රත්නකි මගේ පිළින් ලැබුමහ. ඉතින් බොහොම ස්තුතියි අද වීඩියෝ එක ඔබට ඉදිරිපත් කරා. අද දවසේ සුන්දර මතකයක් අවදි කරමින් නැවත හමුවෙමු අපේ මේ සුන්දුරු ගීත ඇල්බමේ ගීත ධාරාව තුළ. ස්වභාවිත සිංහල ගීතයක් සොයා යන ගමන. ඉතින් අදට සමුදෙනවා මම සුරත් චාමර. අපි නැවත හමුවෙමු. බොහොම ස්තුතියි.